අපි මධ්‍යමකාරක සභාවට තීන්දු කරා එකක් ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හැටියට ඉදිරිපත් කිරීම. දෙවැනි එක තමයි ඉදිරි මහා මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කිරීම සියලුම දිස්ත්‍රික්ක සඳහා. මේ යෝජනා දෙකම ඒකමතිකව සම්මත වුණා මධ්‍යමකාරක සභාව තුළ. අපේ ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න දැනට සූදානමක් අපේ තියෙනා වගේම අපේ පක්ෂ මේ ප්‍රසම්විධාන කටයුතු කරන. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාර සභාවේ පිළිබඳව යෝජනා ස්ථිරත්වයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා. පුළුල් සන්ධානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණවලට සහ පළාත් සභා මැතිවරණවලට අපි සූදානමින් ඉන්න අපේ පක්ෂය තරඟ කරන්නේ. වර්තමාන ජනාධිපතිතුමාගේ නම් ඊට පෙරත් යෝජනා වෙලා තියෙනවා. ඊට අමතරව තව කිසිදු නමක් මේ වෙනතෙක් යෝජනා වෙලා නැහැ. අපේ ජනාධිපතිතුමා ජනතාවට දීලා තියෙන නිදහස, මාධ්‍ය නිදහස ඉතිහාසයේ කවදාවත් තිබෙන්නේ නැහැ. මෙහි ඉන සමහර මාධ්‍යවේදීන් ජනතාව දේශපාලඥයෝ අමතක වෙලා තියෙනවා. අද අපිට මෙහෙම කතා කරන්න පුළුවන් වන්නේ, අපිට මෙහෙම ඇඟිල්ල දික් කරන්න පුළුවන් වන්නේ මේ අතිගරු ජනාධිපතිතුමා 19 වෙනි සංශෝධනය තුළින් දුන් නෛතික රාමුව කියන එක අපි පිළිගත යුතුයි. මේ රටේ ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කළා කියන්න බෑ. තමුන්නාන්සේ ඒකාධිපතිවාදය මේ රටේ ක්‍රියා කරනවා කියලා.